අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල අගමැතිගේ උපදෙස් පරිදි රට පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් මහමැතිවරණය අගෝස්තු 5 වෙනිදා ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරයි පෙරතුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයින්ට සිදු කළ පහර දීම කියලා දකිනවා සජිත් කියයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටපුරා ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටපුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා එහි සමාරම්භක පියවර වශයෙන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමයේ පිහිටි නිල නිවස සහ ඒ අවට පරිසරය පිරිසුදු කිරීම හා දුමායන කිරීම කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළා. මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය කොළඹ නගරයෙන් ආරම්භ කෙරුණු අතර මදුරු මර්ධන කණ්ඩායම් 62ක් මගින් මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා පිරිසුදු කිරීමත් මදුරු ගහනේ වැඩි ස්ථාන දුමායන කිරීමත් අද දිනේ පුරා සිදු කෙරුණා. මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කර සිටියේ ඩෙංගු රෝගේ නැවත හිසෝසෝමින් පවතින බවත් එය මර්ධනය කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙල රැසක් දියත් කර ඇති බවයි කොළඹ නගරයත් ඒ වගේම රට තුල කොවිඩ් වසංගතය ක්‍රමිකව පහව යන වාතාවරණය තුල මේ දිනවල පවතින ඊසාන දිග මෝසම් වැස්ස සක්‍රීය වීමත් සමග ඩෙංගු පැතිරියාමේ අවදානම ක්‍රමිකව මතුවෙමින් පවතිනවා ඒ අනුව දරු අග්‍රාමාත්‍යතුමා විසින් අපිට පැහැදිලිව උපදෙස් ලබා දෙන ලැබුවා විශේෂයෙන්ම කොළඹ නගරය තුල ඒ වගේම වෙනත් පළාත්වලත් මේ ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න මේ ප්‍රදේශයේ ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් එතනින් පටන් අරගෙන ඉන්ස්පෙක්ෂන්ස් ටික අපි කරලා ඉන්පසුව මේ සියලුම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා මෙහි මුඛ්‍ය පරමාර්ථය තමයි මදුරුවන් බෝ වෙන ස්ථාන සොයා විනාශ කිරීමත් ඒ මගින් මදුරු ගහණය අඩු කිරීමත් මදුරු ගහණය අඩු කිරීම තුළින් ඩෙංගු රෝගය පැතිරීම ඒ වගේම ඩෙංගු රෝගීන් වාර්තාවීම සහ ඩෙංගු මරණ අඩු කර ගැනීම ඉදිරි මහමැතිවරණය අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ පසුරුවේ රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කළා. මැතිවරණ කොමිසම සභාව ඡන්ද විමසීමේ දිනය පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමේ දිනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ගත් තීරණය ප්‍රකාශ කිරීමට පෙර කමිෂන් සභාව වෙනුවෙන් කාර්යයක් කියන දේ මට කියන්න ඕන කරුණ තමයි අපේ සාකච්ඡාවලදී ප්‍රකාශ කරන කරුණ වලින් මාධ්‍ය ආයතන ඒකේ කොටස් අරන් එඩිට් කරලා දානවා. එහෙම දැමීම නිසා බරපතල හානියක් මැතිවරණ කමිෂන් සභාවට වුණා අපි පෙරේද කරපු මාධ්‍ය සාකච්ඡාවේ. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මම ප්‍රකාශ කරේ අපිට දින 60ක් හෝ 70ක් යනවා ඡන්ද විසීම තියන්න. ඒකට හේතුව මේ කොරෝනා වසංගතය කොවිඩ් වසංගතය නිසා ආපු රෙස්ට්‍රික්ෂන්. නමුත් මං කියා සිටියා අපිට දින 35යි 40යි අතර ඉස්සර වගේ තියන්න පුළුවන්. අපි විවේචනය කරනවා ඒ දින 35යි 40න් තියන්න බෑ කියන්නේ. අපිට තියන්න පුළුවන් එක කොරෝනා රෝගියෙක්වත් නැහැ. පැතිරීමේ අවදානමක් නැහැ කියලා වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවනම් නමුත් ඒක ප්‍රචාරය කරේ ඡන්ද විමසීම තැබීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එකම රෝගියෙක්වත් නැති වෙනකම් බලා සිටින බව. එය දේශපාලනඥයෙක් විසින් දිගින් දිගටම ප්‍රකාශ කරා. නමුත් එය එම වැඩසටහනේ හිටපු ප්‍රවෘත්ති භාර නිලධාරියා ඒ වැඩසටහනේ හිටියා ඔහු වචනයක් අක්ක් කිව්වේ නැහැ. අපි කනගාටු වෙන ඔය සම්බන්ධයෙන්. අපි කියන දේ ඇත්තටම මැතිවරණ කොමිෂන් සභාව තියෙන්නේ ඡන්ද තියන්න. අපිට තියන්න බැරි වුණේ වෙන මොකක්වත් තින්ද නෙවෙයි කොරෝනා නිසා. පළාත් සභා ඡන්ද විසීම අතුරුදන් කරේවත් තිබ්බේ නැත්තේත් අපි නෙවෙයි. ඒක තිබ්බේ නැත්තේ පාර්ලිමේන්තුව 50 සම්මත කරලා පාර්ලිමේන්තුවට ආවට පස්සේ යෝජනාවක්වත් නොදා නොකර ඉඳලා. සියලු දෙනාම වක් කියන්න ඕනේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය. අපි නෙවෙයි. පළාත් පාලන ආයතන පරක්කු කිරීමත් අපි කතා කරේ නැත්තම් අපි ඒ 93වත් ගැසට් කරේ නැත්තම් අදත් නඩුව යනවා. තවමත් එහෙනම් ඡන්ද විසීම නැහැ. අපි පුළුවන් අපේ උපරිම උත්සාහය කරලා දිනවා උපරිම උත්සාහය කරනවා ජුනි මාස 20 වෙනිදා දිනට නියමිත වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය 2020 අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කමිෂන් සභාවේ සභාපති
महिंद देशप्रिय सामाजिक जनाधिपति नीतिज्ञ नलिन अभयसेकर सामाजिक महाचार रत्न कूल्यन अपति दिना एकमति तीरने गसट निवेदन अत्सन कर रजे मुद्रणालाधिपति नियमित यूभाव मेन निवेदने करना सागत्यावसन कोरोना वैरस पालने क्रीम संदह लोक सौख्य संविधानी वगैन मिरटट लबादून डोल मिलियन दिशा तिहक मुद संबंधे सौख्य मातवरिया पेहदली प्रकाश लबादी एक्सजाति पक्ष नायक हिटपू अग्रमा रणिल विक्रम सिंह महता पवसनवा कोरोना वैरस पालने करंट डब्ल्यूएचओ संविधान अपर डॉलर मिलियन देशीय तिहक लबल दुन अपे मुदले रुपयाल कोटी हारदास देशीय මේ මුදල් වලට මොකද උනේ කියලා මම කැමති සෞඛ්‍ය ඇමතිතුමියගෙන් අහන්න. අපි පක්ෂයක් හැටියට එවගේ විපක්ෂයේ තවත් සමහර පක්ෂ තීරණය කර ආණ්ඩුව ගෙන යන කොරෝනා මර්ධන ව්‍යාපාරයට විරුද්ධ නොවි ඒ අපිට පුළුවන් සහයෝගයක් ලබලා දෙන්න. අපි එක ඉල්ලීමක් කරා මේ රටේ පරීක්ෂණ පවත්වන්න. අඩු වශයෙන් 5000ක් පවත්වන්න. ඒ ඉල්ලීම අපි විශේෂයෙන්ම කරේ රටේ ජනතාව වෙනුවෙන් අපි වෙනුවෙන් නෙමෙයි ඒ වගේම අවාසනාවකට මේ ඉල්ලීම ඉටු කළා නැහැ ඇයි ඒක නෙකඩුවේ අපිට අයිතියක් තියෙනවා ඒ ගැන අහන්න මොකයටද මුදල් දෙවුවේ ෆේස් මාස්ක් මේවා ඕනනම් මිලියන 10ක් නෙමෙයි මිලියන 20ක් ගේන්න තිබුණා මේවැය වර්ගයේවා රටේ හැම එක්කෙනාටම එකක් දෙන්න ඊට පස්සෙත් මුදල් ඉතුරු වෙනවා ඔය ඩොලර් මිලියන 230 පරීක්ෂණ යන්ත්‍ර ගේන්න තුන දවසකට 5000ක් නෙමෙයි 10000ක් කරන්න ඒකේ මුදල් ඉතර කරගන්න තිබුණා අපිට වෙන්ටිලේටර්ස් ගේන්න තිබුණා කොරෝනා මර්ධන මධ්‍යස්ථානය හොඳට හදන්න තිබුණා හැම එක්කෙනාටම ග්ලව්ස් දුම් දෙන්න තිබුණා මේකක්වත් කරේ නැහැ ඉදිරියේදී බරපතල වැරදි හා සම්බන්ධ සිරකරුවන් සහ මරණ දඬුවමට නියම වූ සිරකරුවන් ස්ථානගත කිරීම සඳහා මඩකලපුව ප්‍රදේශයේ පිහිටා තිබෙන ලාතුරු රෝගීන් රඳවා ඇති ස්ථානය යොදා ගැනීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැලිකඩ බන්දනාගාරයේ ගත්තොත් එහෙම අනිත් පැත්තේ තියෙන වනාතමුල්ල වනාතමුල්ලේ අනිත් පැත්තේ ඉඳන් බෝලේක එල්ලලා උඩින් දානවා කුඩු ඉතින් මේ තියෙන ප්‍රදේශය බන්ධනාගාරයක සුසුසු ප්‍රදේශයක් නෙවෙයි. ඒ නිසා මේ බන්ධනාගාර නැවත ස්ථානගත කිරීමකුත් අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා දැනට මඩකලපුවේ ලාදුරු රෝගීන් සඳහා වෙන් කර තිබුණු ඒ දූපතේ බරපතල අපරාධවලට අසු වුණු හා මරණීය දඬුවමට ලක් වුණු ලක්වෙච්ච ඒ සිරකරුවන් ඒතන ස්ථානගත කරලා ටෙලිෆෝන් ජෑම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම එවැනි ස්ථානයක පහසුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැටියට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි කවුරුත් දන්න දුරකථන. මේක ලංකාව විතරක් නෙවෙයි පිටරටවල් වල තියෙන ලොකුම ප්‍රශ්නයක්. දුරකථනේ ඒම ජංගම දුරකථන හොරෙන් පෙමිණීම තමයි ප්‍රශ්නේ. අපි ජනාධිපතිතුමාටත් මේක ගැන කතා කරලා තිනවා. අලුත් කොමසාරිස්ලාතුමාත් එක්ක මේ ෆෝන් ජෑම් කරන සිස්ටම් එක අලුතෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ෆෝන් එක අරන්ගෙන අය විවිධ මාර්ග වලින් ගේනවා. හැම මාර්ගයක් මේගොල්ලෝ උපයෝග කරගන්නවා. මේගොල්ලෝ සූක්ෂමයි. තාක්ෂණයත් එක්ක යන මාර්ගය අපි ඇති කරන්න ඕනේ. අත්තඩංගුවට පත් වුණා ජංගම දුරකථන පහක් බුද මාර්ගයේ ගහගෙන ගිහින්. STF එකෙන් අත්තඩංගුවට ගත්තේ බොඩි ස්කෑන් එකෙන් තමයි ඒක හොයාගත්තේ. ඉතින් මේ වගේ අභියෝග තියෙනවා. අපි මේ අල්ලස් දීලම ෆෝන් ගේන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ ශරීර කුහර භාවිතා කරලා මේ වගේ අවදානම් සහිත ආයතන වලට මේ අධිතාක්ෂණික උපකරණ ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. වැලිකඩ අපිට ජෑමස් හයි කරන්න බෑ. ජෑමස් හයි කරොත් එimhe වැලිකඩ මේ පොඩි කෑල්ලක් විතර ජෑම් කරන්න නෙවෙයි. ජෑමරයකට අහු වෙන යම් පරාසයක් තියෙනවනේ. එතකොට ඒ ප්‍රදේශේම ටෙලිෆෝන් අතර වැඩ කරන්න නැති වෙනවා. ඇත්තටම ඒ වැලිකඩ ජෑම එක අපිට ගැටලුවක් තියෙනවා. මොකද මේ එක නාගරික ප්‍රදේශයක තියෙන බන්ධනාගාරයක්. අපි ජෑමර එක ඔය ෆ්‍රීකවන්සි එක වැඩි කරපුවාම ඒක අවට තියෙන ප්‍රදේශත් ජෑම් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශත් එක්ක සාකච්ඡා කරලා ඒ තියෙන අඩුපාඩුකම් ඒ සියලුම දුරකථන සමාගම් එක්ක එකතු වෙලා ඒක අප්ඩේට් කරන්න දැන් අපි සාකච්ඡා කරගෙන තියෙනවා. ඒකත් නුදුරු දිනයකදී වෙයි. සමහර ප්‍රශ්න තියෙනවා කඩිනමෙන් කියලා මේ විනාඩි දෙකෙන් කුතු රොටි හදනවා වගේ කරන්න බෑ. හරිද? ඉතින් ඒ නිසා
දැනට කොමසාරිස්තුමා ඒ පිළිබඳ යම් යම් පියවර අරගෙන දැනට ටෙලිෆෝන් ගණනාවක්ම අල්ලගෙන තියෙනවා කඩිනම් කියන්නේ අද එදා ඊයේ ජනාධිපතිතුමා කිව්වා කියලා අද මේ ඔක්කොම ක්‍රියාත්මක කළා මේ ප්‍රතිඵලයක් ගන්න බෑ ඒකට යම් කාල පරාසයක් යනවා නමුත් දැනට සාධනීය වැඩපිළිවෙලක් අරගෙන තියෙනවා රටේ දූෂණ ක්‍රියාවලට වැඩියෙන්ම සම්බන්ධ සහ පාතාල ක්‍රියාකාරකම් වලට වැඩියෙන්ම සම්බන්ධය භූ සම්බන්ධනාගාරයට දාන්න කොමසාර ජනරාල්තුමාත් ඇතුළු උසස්තිලදානේ සියලු දෙනාම තීරණයක් කරන් තියෙනවා ඒ අනුව ඒ සියලු දෙනා භූ සම්බන්ධනාගාරයට උපයෝගවන්න බලාපොරොත්තු වෙනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සමාජිකින්ට පසුගියදා පැවති උද්ඝෝෂණයේදී සිදු කළ පහර දීම තමන් තරයේ හෙළා දකින බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපේ රටේ ඊයේ දවසේ පැවැත්වුණු උද්ඝෝෂණයට එල්ල කරපු ඒ ප්‍රහාරය මම තරයේම හෙළා දකිනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවකට කුමන හෝ පක්ෂයක වේවා කුමන හෝ පක්ෂයක සමාජිකෙක් වේවා මේ රටේ පුරවැසියන්ට කතා කිරීමේ නිදහස තිබෙනවා සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අවස්ථාව තිබෙනවා ඒ ප්‍රහාරයෙන් මම දකින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් හැටියට මේ රටේ ජනතාවට කතා කිරීමේ නිදහස තිබිය යුතුයි එවන් ප්‍රහාර එවන් කටයුතු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුතු දෙයක් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය විනාශ වෙන්නට දෙන්නට බෑ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අපි හැම විටම සිටිනවා. ඒ එල්ල කරපු ප්‍රහාර පිළිබඳව වහම් පරීක්ෂණයක් පවත්වලා ඒ අකටයුතුකම් ඒ නිඳිත ප්‍රහාරයන් ඉටු කරපු සීලුම දෙනා නීතිය හමුවට ගෙනෙන්නේ කියලා මම මේ අවස්ථාවේ රජයට ප්‍රකාශ කරනවා. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cetnews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යම පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.